the clouds, and I'm not coming down. I used to swim. Come on, who says you're not perfect? Who says you're not worth it? Who says you're the only one that's hurting? Trust me, that's the price of beauty. Who says you're not pretty? Who says... Hello everyone! Today also welcome you back to the YouTube channel A to Reset English Academy. As you already know, we are doing some Posh English lessons under the segment Teensy Weensy with Dilini. Today also I have brought you another short video, how to say no, no in different ways. Let's see how to use no in posh manner. Venada wagema adath oyala A to Z English nalikawata ithamath adarein piliganawa. Adath mama oyalata short video ekak aran yawilla thiyenawa. Kalin video eke api katha kare yes, yeah, yeah. Ane vidihata kohomada yes kiyana eka posh vidihata kiyanne kiyala. Adha mama oyalata me video eken kiyala denne no. No, no, නෑ කියන තේරුම දෙන දේවල් කොහොමද පොෂ් විදිහට කියන්නේ කියලා. ඉතින් තාමත් ඔයාලා අලුත් කෙනෙක් නම් අපේ YouTube නාලිකාවට අලුත්ම අලුත් follower කෙනෙක් නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ දැනුම වර්ධනය කරගන්න අපේ videos නිතරම බලන්න, skip නොකර බලලා ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න. හරි, අපි යමු පාඩමට. No. අපි සාමාන්‍යයෙන් no අන්න ඒ වගේ විදිහට තමයි pronunciation කරන්නේ මේ no කියන word එක. නමුත් අපිට මේ no කියන එකත් posh විදිහට pronounce කරන්න පුළුවන්. No, no. Pronunciations තමයි ගොඩාක් posh English වලට බලපාන්නේ. No, no. හරි. No, නැහැ. නැහැ කියන අර්ථය කොහොමද අපි වෙනස් විදිහ වලට කියන්නේ, පොෂ් විදිහට කියන්නේ? අපි බලමු. First one is nope. 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 නැ කියලා කියන්න පුළුවන් අපිට. Nope. Nope කියලා කියලා. කලින් වීඩියෝස් වල සඳහන් කරා වගේම අදත් මම කියන්නේ headset එකක් භාවිතා කරන්න. එතකොට ඔයාලට පුළුවන් කොහොමද මේ words pronounce කරන්න කියලා හොඳින්ම අහගන්න. No. Next one is ne. 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 Nope. Ne. 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 කියලා තමයි මේක ප්‍රොනවුන්ස් කරන්නේ. Ne. No way. No way. No way. අපිට no කියන එක කියන්න පුළුවන්. No way. හරියට no way වගේ. No way. No way. No way. ඒ විදිහට තමයි no way කියන එක ප්‍රොනවුන්ස් කරන්නේ. ඊට පස්සේ තියෙනවා sorry. අපි නිකන් සාමාන්‍ය කියන්නේ sorry කියලානේ. මේ ඒ sorry නෙවෙයි, මේක sorry. 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 ඒකත් පොෂ් විදිහට ප්‍රොනවුන්ස් කරන්න ඕනේ sorry. අනේ විදිහට ඊට පස්සේ තියෙනවා not likely. Not likely. You can say not likely, not likely, not likely. බලන්න ඒකේ උස් පහත් වීම කොහොමද කියලා ඒ වචනයක් කියද්දි not likely, not likely. ඊට පස්සේ කියන්න පුළුවන් absolutely not. Absolutely not. කොහෙවත්ම නැහැ. කොහෙත්ම නැහැ. Absolutely not. Absolutely not. Absolutely not. It was a thing, unfortunately not. Avasanavantale sa nah. Unfortunately not. Unfortunately not. Unfortunately not. It was the last one, I am afraid not. I'm afraid not. I'm afraid not.
වීඩියෝ එකෙන් කතා කරේ. ආයෙත් අපි බලමු කොහොමද මෙයා ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. Nope, nah, no way, sorry, not likely, absolutely not, unfortunately not, I'm afraid not, අනේ විදිහට තමයි මේ no. No කියන වර්ඩ් එකත් අපි ප්‍රොනවුන්ස් කරන්න ඕනේ පොෂ් විදිහට no, no, no කියලා. හරි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකේනොත් ඔයාලා no කියන වර්ඩ් එක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ පොෂ් විදිහට කියන අනිත් ක්‍රම මොනවද කියලා මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා. ඉතින් වෙනද වගේ මදත් මතක් කරන්න ඔයාලා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් වීඩියෝස් ටික ඔක්කොම බලන්න බලලා අපව සපෝට් එකක් විදිහට subscribe කරන්න. ඒ වගේම අපිව like කරන්න අනිත් අයටත් අපේ වීඩියෝස් බලන්න share කරන්න. ඔයාලගේ වටිනා අදහසුත් comment section එකේ mention කරන්න. ඒ වගේම තමයි අපි spoken english classes පටන් ගන්න තියෙනවා. ඔයාලට ඒ විස්තරත් දැනගන්න පුළුවන් description box එකේ තියෙනවා. ඔයාලගේ grades වලට අදාළ WhatsApp groups වල links තියෙනවා. ඒ වගේම තමයි WhatsApp number එකක් තියෙනවා. අපිව contact කරගන්න පුළුවන්. ඕනම දෙයක් අහලා දැනගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපේ Facebook page එකක් තියෙනවා. A2Z English Academy page එක YouTube එකත් එක්කම සමගාමීව යන එක. ඉතින් ඒකත් like කරගන්න, follow කරන්න අපේ videos එක්ක Facebook එකේ නෝ join වෙන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මේ පොන්චි මතක් කිරීමත් එක්ක අපි ආයෙත් අලුත් short video එකක් අරන් එනවා පොෂ් ඉංග්‍රීසි යටතේ. ඊට පස්සේ අපි තවත් segments යටතේ කොහොමද අපේ ඉංග්‍රීසි වර්ධනය කරගන්න පුළුවන් ක්‍රම, මොන වගේ දේවල්ද අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කියලා ඉදිරියේදී බලමු. ඉතින් හැමෝටම සුබ දවසක්. Thank you for watching this video.